ඉතින් අනෝ කියනවා චෙනිට චි බේබේ ඔයා අතෝ මැරි කරන්න එතකොට ඉතින් කොහෙවත් යන්න දෙයක් නැහනේ චෙනි එතකොට කියනවා ඔය හොඳටම ඇති ආච්චි අම්මේ දැන් චෙනි ඇත්තටම ගොඩක් වෙනස් කෙනෙක් මං කාටවත් කිසිම දෙයකට බල කරන්නේ නැහැ මං දන්නවා ආටෝ කවදාහරි දවසක යාගේ මුල හදවතේම මට ආදරය කරනවා ඒ කාගේවත් ප්‍රෙෂර් එකක් නිසා නම් නෙමෙයි මැරේජ් එක ගැන අද නෝනත් එයායි මනෙම මාත් එක්ක කතා කරාවි අනේ දවස එනකන් මං මඟ බලාගෙන ඉන්නවා චිනි අවුට් කියලා පස්සේ චිනි ෆෝන් කෝල් එක කට් කරලා දානවා එතෙන් ෆෝන් එක කට් කරාට පස්සේ අනු කල්පනා කරනවා ඔයා මඟ බල බල ඉන්න හැබැයි ඉතින් අත වෙනකන් ආටෝ ගේම් ලගේ අතරට කාටවත් එන්න බැරි වුණා ඒක ඔයාට කරන්නත් බෑ ඉතින් රැවලා එම්ලේ රෝම් එකට ඇවිල්ලා කල්පනා කරනවා අතරව අර වෙලාවේදී කියපු දේවල් මං ඔයාට එක කේන්ති කත්තත් ඔයාට බැන්නත් තාමත් මං තේරුම් ගත්ත එකම දේ මං ඔයාට ආදරය කරනවා කියන එක මෙලකෙ මං ඇත්තටම කෙනෙක්ට ආදරය කරනවා නම් ඒකම කෙනා ඔයා එම්ලේ හිතනවා මං හදවතත් එක්ක කතා කරලා තියෙනවා ඒ වගේම හදවතට ඇහුම්කන් දීලා තියෙනවා අතරව අද ඔයා හැමෝම ඉස්සරහා කිව්වේ ඔයාගේ හදවතේ තියෙන දේවල් ඒත් ඇයි මට මේ විදිහට දැනෙන්නේ ඔයා අය කියපු දේවල් චෙනියක වෙනුවෙන් නෙමෙයි මේ මම වෙනුවෙන් කිව්වා වගේ කියලා ඇය එහෙම කිය කිය ඉන්නකොට එකපාරටම කෙනෙක් ඇවිල්ලා කියනවා දැන්වත් ඔක අතාරින්න ඉම්ලි මේ ඇවිල්ලා තියෙන දේවිකා ඉම්ලි පිටිපස හැරිලා බලනවා දේවිකා ඉම්ලි ගවට ඇවිල්ලා අහනවා ඇයි මේ ඇයි මගේ අට්ටුට එයාගේ පවුලට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ අට්ටුගේ චිනියගේ මැත්තට ඔයා පනින්න හදන්නේ ඇයි ඇයි එයාලගේ පස්සෙන් පන්නන්නේ රාණ ෆැමිලි එකේ නැද විසරම් මෙච්චර නාටකමක් නටලත් තාමත් ඔයාගේ හිතට සතුටක් දෙනවද නැද්ද ඉම්ලි මෙතනට රුද්‍රරණා දෙනවා ඇවිල්ලා අහනවා දේවිකාගෙන් ඇය මොනවද මේ කියවන්නේ කියලා එතකොට ඉම්ලි කියනවා අම්මේ මට තෝනේ කරන්නේ අතරමගේ සතුට එයා චිනියක්වත් එක්ක සතුටින් ඉන්නවා බලන්න ඒත් ඉතින් එයා කියපු දේවල් ඇහුවට පස්සේ මට දැනෙනවා අතර ආදරය කරන්නේ චිනියකට නෙමෙයි කියලා දේවිකා අහනවා දැන් ඔයාට දැනෙන්නේ මගේ පුතා බොරු කියනවා කියලාද එයාගේ ආදරය බොරුවක් කියලාද මගේ අට්ටුගේ චිනේගේ ආදරේ සලකන තමයි කෑරි කියන්නේ එයාලගේ ආදරණීය දුව එම්ලේ කරුණා කළා මගේ පුතාගේ පස්සෙන් පන්නන එක දැන්වත් නවත්තන්න දේවිකා ඇඟිල්ල දික් කළා තමයි එම්ලේට එහෙම කියන්නේ එහෙම නොවුනොත් ඇයට වැඩිය නපුරු කෙනෙක් වෙන කොහෙවත් නැති වෙයි කියලා දේවිකා කියනවා ඉතින් දේවිකා මෙතනින් ගියට පස්සේ රුද්‍රරණ උත්සාහ කරනවා එම්ලේගේ හිත හදන්න ඔහු කියනවා අතරව කැමති කාටද අකමැති කාටද අපිට ඒ දේවල් වලින් වැඩක් නෑ පුතේ එයා අවුරුදු පහකට කලින් මේ හැම දෙයක්ම අත්හැරියානේ එයා ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහින් ඉවරයි ඉතින් ඔයා එයා වෙනුවෙන් නවතින්න ඕනේ නෑ ඔයාත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ ඇයට ඇගේ ජීවිතේ ගැන විතරක් ෆෝකස් කරන්න කියලා රුද්‍රරණ ඇගේ ඔළුවට අත තියලා කියනවා රුද්‍රරණත් ගියට පස්සේ මලේ කල්පනා කරනවා ඔයා කියපු දේ සම්පූර්ණ ඇත්ත තාත්තේ හැබැයි එක පාරක් ඇත්ත මොකද කියලා මං දැනගන්න ඕනේ. ඉතින් රෝම් එකට ආවට පස්සේ අතරවටත් එක තැනක හිත තියාගෙන වැඩ කරන්න බෑ වගේ. ඔහුට හැම තැනකම පේන්නේ ඉම්ලත් එක්ක ඔහුගේ කාමරේ පුරාවටම ගත කරපු විදිහ. පස්සේ අතරව ගිටාර එක අරගෙන ප්ලේ කරනවා. ඔහු ඒ විදිහට ප්ලේ කරන්නේ හරිම කේන්තියි. ඔහුගේ අතේත අපව මතක් කරගන්නවා ඔහු. කලින් වතාවකත් ඔහු මේ විදිහට කේන්තියෙන් ඉඳගෙන ගිටාර එක ප්ලේ කරලා තියෙනවා. ඉම්ලියාවට පස්සේ ඇය අහනවා මට කියන්නකෝ මොකද්ද මේ කේන්ති ගන්න හේතුව අතරව කියනවා දැන් ඉතින් ඔයා මෙතෙන්ට ආවනේ දැන් කිසිම කේන්තියක් නැහැ එහෙම කියලා අතරව ඉම්ලියව වැළඳ ගන්නවා මේ වතාවෙදිත් ඉම්ලියාවෙන් අතරවගෙන් අහනවා මොකද ඔය තරම් කේන්තියෙන් ඉන්නේ අතරව කියනවා කාගේ හරි පෞද්ගලික තැනකට එනවනම් දොරට තට්ටු කරලා එන පුරුදු වෙන්න එම්ල කියනවා ඒ තැන මගේ පෞද්ගලික තැනක් නා අතරව කියනවා මේ රූම් එක මගේ මියුසික් වලට විතරයි ආйти මේක මගේ එක මගේ ලෝකේ ඔයගේ කියලා කිසිම දෙයක් නැහැ ආපහු අතරවස් දෙක පියාගෙන ගිටාර එක ප්ලේ කරනවා ඉතින් එම්ල ඒ වෙලාවෙදී එක පාරටම ඇවිල්ලා අතරවගේ ගිටාර එක ඇදලා ගන්නයි හදන්නේ ඒ වෙලාවේ එම්ලගේ අත තුවාල වෙනවා අතරව හොඳටම කලබල වෙනවා ඔහු ගිටාර එක පැත්තකින් තියලා කෑ ගහනවා එම්ලට එම්ල මං ඔයාලට කියලා තියෙනවනේ ඇයි මේ විදිහට වැඩ කරන්නේ දැන් ඔයාගේ අත තුවාල වුණානේ මට තේරෙන්නේ නැහැ ඔයා මේ විදිහට වැඩ කරන්නේ කියලා ඉතින් අතරවයින් එම්ලගේ අත දිහා බලන ගම එම්ල කියනවා මේක තමයි ඇත්ත
මෙච්චර ඇත්තක් තියද අයියෝ යා බොරු කරන්නේ අතරා කියනෝ ඉම්ලේ ඔයාට වැරදීමක් වෙලා ඔව් හිමි ටීම්ලගේ අත අතාරිනවා ඔයා මගේ ගිටාර එක අල්ලන්න අපු නිසානේ අත දාලානේ ඒකයි මං බැලුවේ අතරව ගොතක ගහෙම කියනෝ ඉම්ලිට එහෙම නැතුව මට ඔයා ගැන හිතන්නේ කිසිම අයිතියක් නැහැ මට කිසිම වමනාවක්වත් නැහැ ඉම්ලේ අහනවා අතරම ඔයා මං ගැන හිතන්නේ නැද්ද අතරව හක බලාගෙන කියනෝ නැහැ මට එහෙම කිසිම වමනාවක් නැහැ එම්ලේ හනවා අපෝ අර මංගා වෙන්න ඕමනාවක් නැද්ද අපෝ අතරව කියනවනේ මට එහෙම ඕමනාවක් නැහැ එම්ලේ අතරවගේ ඉස්සරහට එන්න එන්න ඔහොම අයට මොන දෙන්නේ නැතුව අනෙක් පැත්ත හැරෙනවා අන්තිමට එම්ලේ අතරවගේ ඉස්සරහටම ඇවිල්ලා ඔහුගේ අත තමන්ගේ ඔළුව උඩින් තියාගන්නවා අය කියනවා දැන් කියන්නකෝ ඔයාට කිසිම ඕමනාවක් නැහැ කියලා අතරව හොඳටම බය වෙනවා මේ මොකද වෙන්න යන්නේ කියලා එතෙන් ඔහු තමන් ගැත ගන්න වැඳලා ඊට පස්සේ කියනවා හරි මට ඕමනාවක් තියෙනවා ඔයා මෙතන ඉන්නවා නම් මට කේන්ති ගන්න ඕමනාවක් තියෙනවා එම්ලි අහනවා ඇයි අතරව කියනවා ඇයි කියන එක ඒකට උත්තරේ ඔයා දන්නවනේ එම්ලි කියනවා එතකොට අතරව ඔයාම කිව්ව හැම දෙයක්ම ඉවර වුණා කියලා හැම දෙයක්ම නැති වුණා කියලා එතකොට කොහොමද මෙහෙම වෙන්නේ ඔයාම කිව්වේ මාව දැක ගමන් ඔයාට කේන්ති යනවා කියලා ඒක හරි එතකොට මට කේන්ති යන්නේ නැද්ද ඔයා දන්නවද ඔයාට කොච්චර කේන්ති යනවද මටත් අන්නේ එච්චර කේන්ති යනවා කතා කරන්න අතරව ඒ වගේම ඇත්ත කියන්න අතරව කියනවා මොන ඇත්තක්ද මම කියන්න ඕනේ හැමෝම ඉස්සරහ මං මොනා කියලා කියන්නද එම්ලි අහනවා ඔයා චිනියකට ඒ තරමටම ආදරය කරනවා නම් ඇයි මේ තරම් කාලයක් ඔයාලා දෙන්නා මැරි කරන්නේ නැතුව හිටියේ ඒ වගේම අය කියනවා ඔයා චිනියකට ඔය තරමටම ආදරේ නම් ඇයි මට දැනෙන්නේ ඔයා ජීවිතේ පළවෙනි වතාවට තමයි චිනියකට එහෙම දෙයක් කිව්වේ කියලා අනික ඔයා යාට ආදරය කරනවා නම් ඇයි එයාගේ නම එතනදි කිව්වේ නැත්තේ ඒ මොකද ඔයා චිනියකට ආදරය කරන්නේ නැති නිසා ඒක තමයි ඔයාගේ ඇත්ත ඔයා යාට ආදරය කරන්නේ නැත්නම් චිනියක කියන්නේ කැයිරගේ අම්මා නෙමෙයි එයාට කැයිරගේ අම්මා වෙන්නත් බෑ ඉතින් ඒ වෙලාවෙදී අතරට ටිකක් කේන්ති යනවා ඔහ අනික පැත හැල්ලා අහනවා ඔයාට කොහෙන්ද එච්චර හයියක් ආවේ මගේ චිනියගේ බැඳීම ගැන ප්‍රශ්න කරන්න ඔයාට මේ තරම් හයියක් ඔයා කවුද අපි දෙන්නගේ බැඳීම ගැන ප්‍රශ්න කරන්න හරි ඔයාට දැනගන්න ඕනේ ඇත්තනේ නේද මේ තරම් කාලයක් චිනියව මැරි නොකර හිටියේ ඔයා ඉස්සරහට ඇවිල්ලා මෙයාව මැරි කරන්න ඕනේ නිසා අද මම චිනියට මොන හරි දෙයක් කියුවා නම් ඒ පළවෙනි වතාවටත් නෙමෙයි අන්තිම වතාවටත් නෙමෙයි මං හැමෝම ඉස්සරහා චිනියගේ නම කිව්වේ නෑ තමයි මොකද අපේ ආදරයට නම කියන දේ වැදගත් නැති නිසා අපි දෙන්නගේ ආදරයට වැදගත් වෙන්නේ එකම එක නමක් විතරයි ඒ කැයිරිගේ නම විතරයි චිනිය තමයි මගේ සංගීතයේ තනුව ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි අනික මං එයාට එකපාරක් දෙපාරක් ලක්ෂ පාරක් නෙමෙයි ඔහුන පාරක් ආදරය කියලා කියනවා චිනිය තමයි මගේ ඇත්තම ආදරේ ඒ වගේම ඒ ආදරය සලකන ඒ ආදරය සාක්ෂිය තමයි කැයිරි කියන්නේ චිනිය කැයිරිගේ අම්මා වෙනකොට ඔයා තමයි මගේ ජීවිතේ ලොකුම වැරැද්ද උනේ ඔයාට ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙන්නේ මගේ ජීවිතේ මට දෙවෙනි අවස්ථාවක් දීලා තියෙනවා තමන් ගාව එක තප්පරයක්වත් ඉන්න මම කැමති නෑ ඉම්ලි මං මගේ අතින් සිද්ධ වෙච්ච වැරැද්ද දැන් හදා ගන්නවා මං චිනියව කසාද බඳිනවා ඉම්ලි ෂොක් වෙන මේ කතාවට ඔය කතාව චිනිය තහගෙන ඉඳලා තියෙන්නේ බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා